Miss Traveler. Explore. Revive. Discover. මම ට්‍රැවල් කරන්න තෝරගත්ත සිටි එක තමයි හොක්කයිදෝ කියලා කියන්නේ. ඉතින් සෑහෙන ආසාවෙන් ආපු තැනක් තමයි ජපානෙම ට්‍රැවල් කරනකොට මුලින්ම ප්ලෑන් කරපු තැනක් තමයි හොක්කයිදෝ කියන තැනට යනවා කියලා. ඉතින් හරිම ලස්සන තැනක් වින්ටර්කට අනිවාර්යෙන්ම අපි ජපානෙ ට්‍රැවල් කරනවා නම් එන්න ඕනේ තැනක්. ඕගොල්ලන්ට පේන ඇති ස්නෝ කරනවා. ඉතින් ස්නෝ ඇක්ටිවිටීස් එහෙම කරන්න ආසාවක් තියෙනවා නම් ඔන්න කියාපු තැන තමයි හොක්කයිදෝ කියලා කියන්නේ. ඉතින් අද දවසේදී මම ඔයගලන්ට ඉන්වයිට් කරනවා මගෙත් එක්ක එකතු වෙලා හොක්කයිදෝ යන්න එකතු වෙන්න මේ මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි. මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි. නගෝයේ ඉඳන් මම ඩොමෙස්ටික් ෆ්ලයිට් එකේ තමයි මෙතනට ආවේ. ඉතින් පැය දෙකක් වගේ මට ෆ්ලයි කරන්න සිද්ධ වුණා මේ අයිලන්ඩ් එකට එන්න. ඉතින් මේ අයිලන්ඩ් එකේ තියෙන විශේෂත්වය ගැන කතා කරනවා නම් මේ අයිලන්ඩ් එක තමයි ජපානයේ දැනට තියෙන දෙවනට විශාලම දූපත. ඉතින් මේක ගොඩාක් ළඟයි රුසියා බෝඩරේකට. ඉතින් ජපානය ඇතුළේ බොහෝ දෙනා, ඒ කියන්නේ ජපාන් ජාතිකයොත් වින්ටර්කට එන්න ආසම තැනක් විදිහට අපිට මේ හොක්කයිදෝ දූපත හඳුන්වන්න පුළුවන්. ටිකක් විතර නෙමෙයි සෑහෙන සීතලයි ස්නෝ කරන පැත්තක්. ඉතින් ඕගොල්ලෝ මේ පැත්තට ට්‍රැවල් කරන්න එන්න බලාපොරොත්තුෙන් ඉන්න නම් විශේෂයෙන්ම වින්ටර්කේ හොඳට සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇඳගෙන ඒකට ලෑස්ති වෙලා ඉන්න කියලා මම මතක් කරනවා. එහෙම නැති වුණොත් ඉතින් මම වගේ ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද ටිකක් රෑ වුණානේ මෙතනට එන්න. ඉතින් මම හිතුවා රෑ වුණා කියලා හරියන්නේ නැහැ, වෙලාවෙන් උපරිම ප්‍රයෝජනට අරගෙන ටිකක් පටිපිටාවේ ඇවිදලා මොනාද රාත්‍රී කාලයේදී හොක්කයිදෝ කියන මේ ප්‍රදේශයේ කරන්න තියෙන්නේ කියලා පුංචි රිසර්ච් එකක් දාලා බැලුවොත් හොඳයි කියලා. අපි ටිකක් ඇවිදලා බලමු රාත්‍රී කාලයේදී හොක්කයිදෝ නගරය කොයි වගේද කියලා. ඇත්තට මේක නගර කියන්නත් පුළුවන්, දූපතක් කියලා කියන්නත් පුළුවන්. ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඔගොල්ලන්ට පේනවා ඇති රාත්‍රිය එළඹුණා කියලා මේගොල්ලෝ නම් නිදාගන්නේ නැහැ. මේගොල්ලෝ රාත්‍රී කාලෙත් වැඩ කරන සිටි එකක්. ඉතින් සෑහෙන රෑ වෙනකන් රෑ 12 විතර වෙනකන් මේ ඔගොල්ලන්ට පේන මේ ට්‍රැම්ප් එහෙම වැඩ කරනවා. ඉතින් මේ රටේ හැම වෙලාවෙම පෞද්ගලික සේවයට වඩා පොදු ප්‍රවාහන සේවය හැම වෙලාවෙම ඇක්ටිව්. ඉතින් රෑ 12 විතර වෙනකන් ওই විදියට මෙට්‍රෝ, ට්‍රේන්ස්, එතකොට ට්‍රැම්ස් ඒ දේවල් වැඩ කරනවා. ඉතින් ඇත්තටම රටක් විදිහට දියුණු වෙනකොට අපි දැනගත යුතු සහ අපිට පේන කාරණාවක් තමයි පොදු ප්‍රවාහන සේවය රටවල දියුණු වෙලා තියෙනවා කියන්නේ ඇත්තට මේ රට රටක් විදිහට දියුණුවයි කියන කාරණාව. ඉතින් ඔන්න ඔය කියන කාරණාව අපේ රටටත් ඇප්ලයි කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ රටත් අනිවාර්යයෙන්ම දියුණුව කරා ළඟා වෙයි. ඉතින් පුංචි දෙයක් දැන් කියන්න හේතුව මට ආරංචි වුණා. මම දැන් ටිකක් මේ රාත්‍රී කාලයේ දැන් චුට්ටක් ඇවිද්දා නෙළියට බහැලා. ආච්චම්ම කෙනෙක් හරිම සුන්දරව, හරිම ලස්සනට, හරි පිරිසිදුවට පිළිවෙලට පුංචි කඩයක් කරනවා කියලා. ඉතින් ආපු ගමම හොයාගත්ත නිවුස් එකක්. ඉතින් මට හිතුණා මගේ රාත්‍රී ආහාර වේල ඒ ආච්චාමගේ පුංචි කඩේට ගිහිල්ලා, පිළිවෙලට තියෙන ඒ පුංචි කඩේට ගිහිල්ලා කෑවොත් හොඳයි කියලා. අපි ඒ කඩේට දැන් ගිහිල්ලා බලමු. Miss Traveler, Tamasha's Diary. හමෝ සෑහෙන සුළඟත් වැඩි, හිමත් වැටෙනවා, හරිම අමාරුයි, හරිම සීතලයි. වචන එහෙම කියවෙන්නේ නැහැ, මොකද ඒ තරම් සීතලයි. මගේ අත්තේම ඔක්කොම ෆ්‍රීස්ලා තියෙනෙම හොඳට ඇඳගෙන තියෙනේ, සීතල දැනෙනවා. ඉතින් මම අර කියපු රෙස්ටරන්ට් එකට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ රෙස්ටරන්ට් එක මම තෝරගත්ත විශේෂම කාරණාව තමයි ටිකක් වයසක කෙනෙක්නේ මේ රෙස්ටරන්ට් එක කරනවා කියලා මම ඔයගලන්ට කිව්වේ. ඉතින් ඇත්තටම ජපානයේ අවුරුදු 70, 75, 80, 90 වුණත්
ඒගොල තමන්ගේ ජීවිතේ තමන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න රැකියාවල නිරත වෙනවා. සහ ඒගොල්ල හරිම සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් මට හිතුණා මේ දේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනා අවුරුදු 50 55 60 ලැබුම් ගමම්ම අපේ වැඩි හිටියෝ අපේ ජීවිතේ අතාරිනවා නේද? හැබැයි ජපානයේදී මම ට්‍රැවල් කරද්දී දැකපු දෙයක් තමයි අවුරුදු 80 85 වුණත් තමන්ගේ ජීවිතේ අතාරින්නේ නැතුව හොඳට සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න පුළුවන් විදිහට තමන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිකාව සකසගත්ත අය තමයි බොහෝ වෙලාවට දැක බලා ගන්නට මේ ජපානයේ ඇවිදිද්දී මට හැකියාව ලැබුණේ. ඉතින් ඒ නිසා තමයි හොක්කයිදෝ නගරයට ආවට පස්සේ ඇවිදිද්දී රාත්‍රී කාලේදී මට දැනගන්න ලැබුණට පස්සේ මේ රෙස්ටුරන්ට් එක ටිකක් එක්කෙනෙක් තමයි කරන්න කියලා මට හිතුණා. මේ රෙස්ටුරන්ට් එකේම කෑම කන්න ඕනි කියලා හේතුව තමයි අපිට පුළුවන් විදිහට පුංචි හරි උදව්වක් නේද අපිට පුළුවන් නම් කෑම වේලක් අරගෙන ඒ දෙන මුදල ඒගොල්ලන්ගේ ජීවිතේ ජීවිකාවකට ගහගන්න ඒ මුදල වැදගත් වෙනවා නම් මං හිතන්නේ අපි දැනුවත් හෝ නොදැනුවත්ම කරන්නේ පුංචි උදව්වක් ඒගොල්ලන්ට. ඉතින් ඒ නිසා තමයි මම රෙස්ටුරන්ට් එක තෝරගත්තේ. මම දන්නේ නැහැ අතුරුට ගියට පස්සේ ආච්චිම කැමති වෙයිද නැද්ද දන්නේ නැහැ වීඩියෝ එකට එන්න. ඒ කෙසේ වෙතත් ඕගොල්ලෝ දන්නවනේ මම මේ රෙස්ටුරන්ට් එක තෝරගත්තේ මේ වයසක ආච්චිමට උදව්වක් වෙන්න කියලා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි දැන් යන් අතුරුට. මොකද සෑහෙන බඩගිනි සීතල කාලේ ඕගොල්ලෝ දන්නවනේ සෑහෙන බඩගින්න දැනනවා වැඩි. ඉතින් කන්න ඕනි. මොකද මම ෆ්ලයිට් එකෙත් අය දෙකක් දෙකමාරක් විතර ආවා. මගේ ලොජ් හොටෙල් එකට එන්න ටිකක් දුර එන්න වුණා. මෙට්‍රෝ දෙකක නෙමෙයි තුනක එන්න වුණා. ඊට පස්සේ ට්‍රැම්ප් එකෙත් එන්න වුණා. ඉතින් ඒ නිසා ටිකක් බඩගිනි කියවන්නේ නැතෝ වැඩි. අපි දැන් කමු නේද? උනේදී අර මං කියපු රෙස්ටුරන්ට් එකට තමයි දැන් මං ඇවිල්ලා ඉන්නේ. මමගේ රාත්‍රී ආහාර වේල ඕඩර් කළා. ඒ කෑම වේලත් මට ලැබුණා. ඉතින් මම මේ කඩේ තෝරගත්ත විශේෂ හේතුව තමයි මම දැන් ඔයගොල්ලෝ දෙක කියන්න සූදානම් වෙන්නේ. ඉතින් මං කියන්නේ මේ කඩේ කරන මේ ආච්චිම ටිකක් වයසක කෙනෙක් කියලා. ඉතින් මම හිතුවා මේ වගේ වයසක කෙනෙක් කරන රෙස්ටුරන්ට් එකකට මට පුංචි මුදලකින් හරි සහායයක් දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ජීවිත කතාව සාර්ථක කරගන්න. ඉතින් මම හිතුවා ඒ දේ කරොත් හොඳයි කියලා. ජපානයේ ට්‍රැවල් කරනකොට මම දැකපු විශේෂම කාරණාවක් තමයි මේ රටේ වයසක උදවිය. ඒ කියන්නේ වයස අවුරුදු 70 75 වගේ පරාසවල ජීවත් වෙන වයසක කට්ටිය තම ජීවිතය අතහැරලා නැහැ. තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්නවා වගේම තම තමන්ට අවශ්‍ය එදිනෙදා වියදම හොයාගන්නත් ඒගොල්ලෝ රැකියාවල නිරත වෙනවා. ඉතින් ඒ දේ මං හිතන අපේ රටයටත් හොඳ උදාහරණයක්, හොඳ උත්තේජකයක්. මොකද අපේ රටේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 55 60 ලැබපු ගමන් ජීවිතය අතාරිනවා නේද? ඉතින් ජපානයේ ට්‍රැවල් කරනකොට මම දැකපු දේ තමයි ඒගොල්ලෝ ජීවිතේ අලුතෙන් පටන් ගන්න වයස අවුරුදු 50න් පස්සේද කියලා හිතනවා. ඉතින් ඒ දේ ඔයගොල්ලන්ට මතක් වෙන ගමන් දවසකට හරි ඔයගොල්ලෝ ජපානයට ට්‍රැවල් කරනවා නම් ජපානයට යනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම වයසක කට්ටිය කරන රෙස්ටුරන්ට් හරි වයසක කට්ටිය නියලන මොනාහරි තැනකට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් පුංචි මුදලකින් උදව්වක් ඒගොල්ලන්ටත් දෙන්න. Miss Traveler, Tamasha's Diary. සමග අත්තල් බැන්නන් තව දුරටත් ඉදිරියටම. Miss Traveler, Tamasha's Diary.
ඔන්න ඉතින් මඩ හොඳ යාළුවෝ සෙට් එකක් හම්බුණා. යාළුවෝ රටෙන් රටට යන්නේ දූපතෙන් දූපතට. මට ඉතින් කට්ටිය හම්බ වෙන ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේගොල්ලෝ සිංගප්පූරු ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ හොක්කයිදෝ නගරයට ස්නෝ ප්ලේ කරන්න. ඉතින් ඒ අතරතුරේදී මට මේගොල්ලන් හම්බුණා. මුලින්ම ඉතින් මේගොල්ලන්ගේ නම අහලා ඉමු නේද? May I know your name? Sure, Fred, you? Okay. Megan. And what about you? Megan. Megan and you? Sin. So why you guys choose Japan, especially in winter? I think it's a different experience from what in Singapore. Okay. Because Singapore, it's summer all year round. Okay. So I want to bring her to experience the snow. Okay. I think you guys have something to tell to Sri Lankan people, right? About my program? Yes. Yes. Watch Miss Traveler. Yeah. Thank you. Okay, it's time to play now. Okay. Mini snowball. It's cold. It's too cold. No. හිම කන්න පුළුවන් එදර හිම තියෙනවා මේ පැත්තේ. එහෙම කියලා ඉතින් හිම කාලා ලෙඩ වෙන්න බෑනේ නේද? ඔන්න ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නවා ටිකක් විශේෂ තැනකට, වෙනස් තැනකට. ජපානේ ජින්ගු කියලා කියන්නේ පන්සල් වලට. ඉතින් හොක්කයිදෝ ජින්ගු කියන තැනට තමයි මම දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පන්සලක්. ගොඩාක් හාස්කම් තියෙන තැනක්, හරිම ලස්සන තැනක්, සුන්දර තැනක්. ඍතු භේදයකින් තොරව මිනිස්සු මෙතනට ගොඩාක් දෙනා එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඇත්තටම මෙතන ගොඩක් සෙනග ඉන්නවද සහ අපි හිතන පතන ආස කරන දේවල් මෙතනින් ඉල්ලුවොත් ලැබෙනවද කියලා. ඉතින් මම මේ දැන් ඉන්න තැන ඉඳන් පේන දුර තමයි හොක්කයිදෝ ජින්ගු තියෙන්නේ. ඉතින් පයින් ඇවිදන් යන දුර. ඉතින් ටිකක් මෙතන මේ පාක් එකක් වගේ ඒරිය එකක් තියෙන නිසා තමයි මම මෙතන පොඩ්ඩක් ඇවිදලා බලලා ඊට පස්සේ මම හොක්කයිදෝ ජින්ගු වලට යනවා කියලා තීරණය කරේ. චුට්ටක් ඉතින් මෙතන වඩපිටාවේ ඇවිදලා ඊට පස්සේ අපි යමු හොක්කයිදෝ ජින්ගු වලට. Traveler, Tamasha's Diary. ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ හොක්කයිදෝ ජින්ගු වලට. ඉතින් ජින්ගු කියන වචනේ පාවිච්චි කරන ජපානයේ කට්ටිය පන්සල කියන මීන් එක ඇතුව. ඉතින් මෙතනට තියෙනවා පොඩි නික් නේම් එකක්. එහෙම නැත්නම් අන්වර්ත නාමයක්. ඉතින් හොක්කයිදෝ ජින්ගු කියන නමට අමතරව මෙතන තංගුසන් කියලා හඳුන්වනවා. ඉතින් මෙතන ඉඳන් මඩර ඈත පේන මීට 600ක් විතර මට යන්න තියෙනවා. ඊට පස්සේ ගොඩාක් හාස්කම් තියෙන, බොහෝ දෙනාගේ ඉල්ලීම් ඉෂ්ට කරන හොක්කයිදෝ ජින්ගුවලට තමයි මම දැන් ඕගලන් එක් කරගෙන යන්නේ. අර පැත්තේ ඉඳලා මේ පැත්තට ආවට මේ පැත්තේ ඉඳන් අර පැත්තට තමයි යන්න තියෙන්නේ. යා කරපු විදිහට තමයි මෙතනට ආචාර කරන්නේ. ඒ විතරක් නෙමෙයි, තමන් ඉල්ලන බලාපොරොත්තුවක් තියෙනවා නම් කාසියක් අරගෙන ගිහිල්ලා අතන දිගටම කැට තියෙන්නේ, කැටයකට දාලා තමන් ඉල්ලන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ඉල්ලීම් කරනවා.
මෙතන ටිකක් නම් දැරලා තියෙන්නේ තමන්ට දරුඵල අඩුවෙන් ඉන්න කෙනෙක් නම් තමන් දරුඵල බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒ දේශ්‍ර සිද්ධ වෙන්න කියලත් මෙතනට ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා. සහ තමන්ට ආරක්ෂාකාරී දරු ප්‍රසූතියක් බලාපොරොත්තුෙන් ඉන්න නම් කෙනෙක් ඒ අයත් මෙතනට ඇවිල්ලා ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා විශ් කරනවා. ඉතින් මගේ හිතෙත් බලාපොරොත්තු තුනක් තියෙනවා. මෙතන්ට එන ඕනම කෙනෙක් බලාපොරොත්තු තුනක් සහිතව ඇවිල්ලා ඒ බලාපොරොත්තු තුනෙන් එකක් හරි ඉෂ්ට සිද්ධ වෙනවා කියලා තමයි මෙතන ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ඉතින් මගේ හිතෙත් බලාපොරොත්තු තුනක් තියෙනවා. ඒ බලාපොරොත්තු තුනෙන් එකක් මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒ බලාපොරොත්තුව පොදුවේ ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන් ප්‍රේමයෙන් ඉල්ලන්න සූදානම් වෙලා ඉන්නේ. ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේම හිතේ තියෙන යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන්න කියන කාරණාව තමයි මගේ පළවෙනි බලාපොරොත්තුව. මගේ අනිත් බලාපොරොත්තු දෙක නම් මගේ පෞද්ගලික බලාපොරොත්තු දෙකක්. මගේ බලාපොරොත්තු තුනම අද දවසේ මේ පන්සලට ඇවිල්ලා මං ඉල්ලන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මේ පන්සල ගැන මම දන්න කාරණා කීපයක් ඔයගොල්ලෝ එක්ක බෙදා හදා ගන්න. ඉතින් මේ පන්සල ඉදිවෙලා තියෙන්නේ 1871. ඉතින් 1871 ඉදිවෙච්ච මේ පන්සලට දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ප්‍රසාදය පත් වෙලා තියෙනවා. ඉතින් ඉමහත් ප්‍රසාදයට පත් වෙලා තියෙනවා කියන කාරණාව මං හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොටත් වටපිටාව දකින්නකොට මාත් එක්ක එකඟ වෙනවා ඇති. ඍතු භේදයකින් තොරව සීතල කාලය වුණත් විදේශිකයන්ගේ අවධානය ආකර්ෂණය මේ පන්සලට නොඅඩුව ලැබෙනවා කියලා ඔයගොල්ලෝ මේ වටපිටාව බලනකොට මගෙත් එක්ක එකඟ වෙනවා ඇති. ඉතින් මං කියපු ඒ කාරණාවට අමතරව 1872 ජූනි මාසේ 12 වෙනිදා සප්පර උත්සවය කියලා උත්සවයක් මේවට පවත්වනවා. ඉතින් මේ උත්සවය මේ පන්සලත් එක්ක ඒකාබද්ධ වෙලා එකතු වෙලා තමයි ඒ උත්සවය පවත්වන්නේ කියන කාරණාවත් මං දැනගත්ත විශේෂ කාරණාවක්. ඉතින් මිස්ටර්ව මගේ වැඩසටහන හරහා හැමදාම වගේ මම නොදන්න කාරණා, මම දන්න කාරණා, මම හොයාගන්න කාරණා සියල්ල එක් රැස් කරලා මම ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නවා. මොකද ජීවිතේ යම් කිසි දවසක මේ කියන කාරණා ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා මං හිතන නිසා. එහෙනම් ඉතින් අද දවසේ හොක්කයිඩෝ නගරයේ තව පැවිදින තැම්මට තියෙනවා. තනින් නෙමෙයි යන්නේ ඔයාලත් එක්ක. Miss Traveler, Tamasha's Diary. හොක්කයිඩෝ කියන්නේ ගොඩාක් විදේශිකයොත් එන පැත්තක් කියලා. මේ දෙන්න චයිනීස් දෙන්නෙක්, චයිනා ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ජපානි ලස්සන බලන්න හරිම හොඳයි. මාත් එක මාර ඉක්මනට යාළුනා. ඇත්තටම මාත් එක්ක ගොඩක් ඉක්මනට යාළුනා. මොකද වාදදී කචකච ගාන එක්කෙනෙක්නේ. ඉතින් මේ දෙන්නට තියෙනවලු මේගොල්ලන්ගේ ලැංග්වේජ් එකෙන් ඕගලන්ට ෆන් වීඩියෝ දෙන්න පණ්ඩේ තමයි හැමදාම වගේ වොච් මිස් ට්‍රැවල් කියලා. සෝ ඉට්ස් ටයිම් ටු සේ ඉන් යෝ ලැංග්වේජ් 4 වෙනකොට මේ ඉක්මනට කළුවර වැටෙනවා. මේ කරන දෙයක් ඉතින් ඊට කලින් තමයි කරගන්න ඕනි. මේගොල්ලන්ට රාත්‍රී කාලේ ඉතාම ඉක්මනට උදා වෙනවා මේ වින්ටර් එකේ. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ ඔතාරු
කැනල් බෝඩ් කියන තැනට. ඉතින් මෙතන සෑහෙන්න ඔගලන්ට පේනව ඇති බෝට්ටු තියෙනවා, ශිප්ස් තියෙනවා. එතකොට පුංචි මුදලක් වියදම් කරලා අපිට බෝට්ටු සවාරියක් හිම මෙතනට අවත් යන්න හැකියාව තියෙනවා. ඉතින් මැප් එකේ වැළුවාම මම දැන් මේ ඉන්න තැන ඔතාරු කැනල් බෝඩ් කියන මේ ඒරියා එකේ ඉන්නම්. පොඩි දොරක් යනකොට අපිට බෝට්ටුවෙම දිගටම යනකොට අපිට රුසියාව විදේශ සීමාව හම්බ වෙනවා. ඉතින් අර ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා වගේ ජපානින්නම් බෝට්ටුවෙන් රුසියාවට යන්නත් එපා. එහෙම යන්නෙත් නෑ. මම දන්නවා මේ රටවල හරිම නීතිගරුකයි, විනයගරුකයි. නමුත් ඉතින් ඒක මම නිකන් අර මතක් කරා ඔයගලන්ට. අපි ශ්‍රී ලංකන්ස්ලා ඉතින් කියන්න බෑනේ නේද? ඉතින් මෙතන ඉඳන් ඉතාම පොඩි දුරකින් අපිට රුසියානු දේශ සීමාව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඔයගලන්ට මුලින්ම කිව්වා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම මේ හොක්කයිදෝ කියලා කියන්නේ රුසියානු දේශ සීමාවට ඉතාම ආසන්නේ පිටලා තියෙන දූපතක් කියලා. නමුත් දෙමක ජපානයේ තමයි ඇති වෙන්නේ. ඉතින් ඔය කියපු කාරණාත් එක්ක මම දැන් මෙතනට එනවත් එක්කම ටිකක් හවස් වුණා. හවස 4 පහ වෙනවා කියන්නේ අපිට එතනින් පස්සේ වීඩියෝ කරන්න සහ අපිට වටපිටාවේ තියෙන සුන්දරත්වයේ පැහැදිලි රූපරාමුත් එක්ක පෙනෙන අපහසුයි. මොකද කළුරත් එක පෙනෙන බෑනේ. ඉතින් ඔන්න ඔය විදිහට මම අද දවසේ මෙතනට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ටිකක් ඇඟට මහන්සි නිසා ආයි කොෆි එකකුත් බීලා ටිකක් ඇඟ උණුසුම් කරගත්තොත් හොඳයි නේද? හරිම ලස්සන දිය පහරක් නේද? ඉතින් අර ඈතින් බෝට්ටුත් තියෙනවා. ඉතින් බෝට්ටු සවාරියක් යන සුපිරි තැනක් තමයි මෙතන. හැබැයි මගේ මේ තියෙන අසනීප තත්ත්වෙත් එක්ක බෝට්ටු සවාරියක් ගියොත් ඉතින් මගේ මේ අසනීපේ දෙගුණ වෙනවා. ඉතින් ඒ වගේ පඬිතරට මේ වෙලාවේ මම කරන්නේ නැහැ. මොකද ජපානේ තව මට ඇවිදින්න සිටිස් තියෙනවානේ. හැබැයි අකමැත්තෙන් වුවත් අද දවසේ හොක්කයිදෝ මගේ එපිසෝඩ් එකේ මට ලැබෙන වෙලාව මේ විදියට අවසන් වෙනවා. හැබැයි හරියටම තව දවස් මම ගෙදරට ජපානයාවටම තවත් සිටි එකක් අරගෙන ඕගොල්ලොත් එක්ක එක්ස්ප්ලෝ කරන්න. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ පොරොන්දුව දෙන ගමන් දැන් ලෑස්ති වෙන්නේ ඕගොල්ලන් ගෙදරින් සමුගෙන යන්න. හරියටම තව දවස් 7 මං එන ඕගොල්ලන්ගේ ගෙදරට. මේ මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි.